యోజిత కొతలాబల ఆరక్షక విశ్వవిద్యాలయ పనుత సంబంధీన్ అదత్ వివిధ అదహస్ పలవుల ఎబిల మందవ ఒబట క్యాన్నే ఒమాయా కోవిల గొడగే අවසන් දැන් ගුරු විදුහල්පති වැටුප් අරගලයේ ප්‍රශ්නය එක පැත්තකින් තියෙදි කෙඩියු ප්‍රශ්නය යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත්කටුප් පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මේ දිනවල විවාදාත්මක තත්ත්වයක් පැවතියක් කෙසේ වෙතත් ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා මේ සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව මෙන්න මේ විදිහට අනාවරණය වනවා මේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන හයවෙන්ද විවාදයට ගන්න නැහැ කියලා වාර්තා වෙනවා මේ සම්බන්ධ ස්ථාවරය මොකද්ද රජයේ මේකට රජයේ හවුල්කාර පක්ෂවල සහයෝගය ලබා ගැනීම තත්ත්වය කොහොමද අපිට වාර්තා වෙනවා සංශෝධන කරන්නේ නැතුව ඊට සහය දක්වන්නේ නැහැ කියලා ඔවුන් පවසා තියෙන බව ඉතාම පැහැදිලිවම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේක විශ්වවිද්‍යාලයක් බවට පත් වෙන 2007 වසරේදී ඉන් පසුව මෙම පනත් කෙටුම්පත් විවිධ සංශෝධන හරහා එකතු කරන ලද කරුණු සියල්ල එකට එකතු කොට එක් පනතක් හැටියට ඉදිරිපත් කිරීම තමයි මෙහි අරමුණ වෙලා තියෙන්නේ මේ හා සම්බන්ධ මතවාදයන් සියල්ලට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහජන මතයට ගරු කරන ආණ්ඩුවක් හැටියට අපි අහුම්කන් දෙනවා අහුම්කන් දීලා කළ යුතු සංශෝධන තිබෙනවා නම් ඒ සියලුම සංශෝධන ඉදිරියට ගෙන එන්නට ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා ඒ පිළිබඳ ඉතාම ඵලදායී සහ විධිමත් සාකච්ඡාවක් සිදු වෙනවා අවශ්‍ය සංශෝධන සිදු කරනවා සහ ඒක ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට කිසිදු බාධාවක් සිදු නොවන හැටියට සිදු කරන බවට අපි රජයේ හැටියට බග බලා ගන්නවා කියන කාර්යය අපි ප්‍රකාශ කරනවා කෙසේ වෙතත් අද දවස වන විටත් අපට දිගින් දිගටම වාර්තා වන්නේ කොතලාවල පනත් කෙටුම්පතට විරෝධය පළ කරන සිතුවීම් විශේෂයෙන්ම තවත් ටික වේලාවකින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කිරීමට නියමිතයි උද්ඝෝෂණයක් රාජකීය ආයුර්වේද වටරවුමේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අපට වාර්තා වෙනවා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව අපට වාර්තා වෙනවා මේ අතරවාරයේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තාමත් පවතින්නේ විසඳුම් නැති ස්වභාවයක් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අදත් රට පුරා දිවයිනේ ස්ථාන ගණනාවකදීම උද්ඝෝෂණ පැවැත්වෙනවා ඉන්න උද්ඝෝෂණ කිහිපයක් මෙන්න මේ විදිහට පැවැත්වෙනවා මේ ඒ පිළිබඳ තොරතුරු සහ දර්ශන අදුදැසන පිළියන්දලදී මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. අතර වැලිගම පැවති උද්ඝෝෂණය සඳහා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සහභාගී වුණා. රට ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙන මොහොතක මේ ඉල්ලීම් සම්බන්ධව සහ මේ වැඩපිළිවෙල සම්බන්ධව හර්ධ සාක්ෂියත් එක්ක එකට එක්කාසුව මේ වැඩපිළිවෙල විසඳිය යුතුයි කියලා සිටින රජයකට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධව මං හිතනවා දෙපාරක් හිතන්නට ඕනේ. මේ සම්බන්ධව ඉතාමත්ම සූක්ෂම වශයෙන් දේශපාලන වශයෙන් කඩා වැටී සිටින කණ්ඩායම මේකෙන් පාලමක් හදලා මේකෙන් ගොඩ වෙන්න ඉතාමත්ම පැහැදිලිව අපි දකිනවා උත්සාහයක යෙදෙනවා. මේ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා මේ සඳහන් කටයුතු කළ යුතුයි කියලා. හැබැයි ඒ වැඩපිළිවෙල අයවැයත් සමග අනිකුත් රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව සහ ජීවන වියදම් සම්බන්ධව ගන්නා තීන්දුවලට සමාන්තරව කිරීමට අවසාන වශයෙන් අපි තීන්දුවක් කරන් තියෙනවා. ඔබතුමාගේ పూర్ව කර්මයකටද ඔබතුමාගේ රුවත් රැගෙන උද්ඝෝෂකයන්ගේ සටන් පාඨ වෙලා තියෙන්නේ ඔබතුමාගේ රුව සහ ඔබතුමා ප්‍රකාශ කළ වාක්‍ය ඛණ්ඩයක් සම්බන්ධයෙන් කාලකන්ණි කියපු වචනේ ඉල්ලාස් කරගන්න ඔබතුමා අකමැතිද? ඒ සම්බන්ධව තවදුරටත් මම කතා කරන්නට කැමතියි. මගේ රුව අරගෙන යන එකත් හොඳයි. මොකද දේශපාලනේ ඉතින් ඒක හොඳට නරකටම ඒක බලපානවා. ඒක එසේ වෙතත් අදටත් මම ඉන්න ස්ථාවරය තමයි ගුරුදේවයන් හැටියට අපි සලකන අපි අදත් ගරු කරන අදත් අපේ ගුරුවරයෙක් අපිට ලැබුණොත් අපේ ආචාර්ය කරලා කතා කරන ගුරුවරුන් ඒ ආකාරයෙන් පෙළඹුණ මේ මොහොතේ මම ඊට පෙර කීවා ඒ සුළු කණ්ඩායමක් 3-4 දෙනෙක් ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්නට මේක පාවිච්චි කිරීම වෙනුවෙන් ඔවුන්ට කියන්න තියෙන වචනයක් තියෙනවා නම් ඒ වචනය කියන එක මගේ මං හිතන්නේ මං ඒකට පසුබට වෙන්නේ නැහැ
ගුරුවරුන්ගේ ගැටලුව අපි විසඳනවා. හැබැයි කාලයට ඉඩ දෙන්න වෙනත් විවිධ බලවේගවලට අවශ්‍යතාවයන්ට අනුකූලව හැසිරෙන්න ගියොත් ඒකෙන් වෙන්නේ අපේ රටටත් අපේ දරුවන්ටත් අපේ හෙට දවසටත් බරපතල අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙන එක විතරයි වෙන්නේ මේ කරන අරගල වලින්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දෙවිවරු වගේ ඉන්න ගුරුවරු කාලකන්ණී කියලා බැන්නර ඇමතිවරයන් මේ ගුරුවරුට කාලකන්ණී කියලා බයිනෝ මේ ඇමතිවරුද ඈ ඉබිනුවෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම විසඳුම ලබා දෙන්න කියන මතය තමයි අපි සිටින්නේ. නිසා අපි අපේක්ෂා කරනවා පවතින තත්ත්වයන් මත ජනාධිපතිතුමාත් රජයත් ඒ වෙනුවෙන් ගත හැකි හොඳම පියවර ඉදිරි වකවානුව තුළ ගනිය කියලා. පවතින ගුරු විදුහල්පති වැටුප විෂමතාව අවුරුදු 24ක් තිස්සේ නොවිසඳුණු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් මතවාද මේ විදිහට පළ වුණා. ජාතික ශික්ෂණ ඩිප්ලෝමාව දැන් අධ්‍යාපනවේදී උපාධියක් බවට පරිවර්තනය කරන්න විද්‍යාපීඨ තුල. එතකොට දැන් යන්නේ දෑ අවුරුදු පූර්ණකාලීන විද්‍යාපීඨය තුලත් අවුරුද්දක් පාසල් පදනම් කරගත්ත පුහුණුවකුත් මේක. එතකොට මේ ඩිප්ලෝමාවෙන් පස්සේ මේ අය එක්කෝ ලංකා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධියක් කරන්න ඕන මේ ඩිප්ලෝමාධාරි. ඔය ගැන අපි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ ඩිප්ලෝමා උපාධියක් බවට උසස් කිරීමේ වැඩපිළිවෙල දැන් අපි බලාපොරොත්තු වෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් බොහොම ඉක්මනට ඒවා සම්පූර්ණ කළා. ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පාසල්වල හිටපු උපාධිධාරීන් දැන් ආපෞසරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යන්න කියලා තියෙනවා. මේ මේ මෑතකදී අවස්ථා තුනකින් ගත්ත උපාධිධාරීන්ගෙන් කොටසක්. එතකොට මේ උපාධිධාරීන්ට විභාගයක් තියලා ගුරු සේවයට ඇතුළු කරගන්නවයි කියලත් පහුගිය කාලේ කතා වුණා. හැබැයි දකුණු පළාතේ ඍජුවම පත්තිනුත් දුන්නා. මම කියන්නේ අයි කොටස් දෙකක දෙවිධියකට සලකන්නේ එකම විදියට බඳවගත්ත උපාධිධාරී. මම කියන්නේ සොයා බලන්නම් ගරු මන්ත්‍රීතුමා. එහෙම සිදු වෙලා තියෙනවා නම් ඊයේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා චක්‍රලේඛයක්. ගුරුවරුන්ට පාසල් වලට වාර්තා කරන්න කියලා. එතකොට මේ වෙනකොට පාසල් සියල්ලම වහලා තියෙද්දි ගුරුවරු අද පාරට බැහැලා තියෙනවා ඒ අයගේ වැටුප් විෂමතාවයේ සම්බන්ධයෙන් ඒක ඉවත් කරන්න කියලා. එතකොට මම අහනවා ඔබතුමාගෙන් අද මේ අයව පාසලට ගෙන්නලා තියෙන්නේ ඒ අයගේ වැටුප් විෂමතාවයේ ඉල්ලීම සම්බන්ධයෙන් යන උද්ඝෝෂණ සහ විරෝධතාවයන්ට බය නිසාද නැත්නම් ඒවා කඩා කප්පල් කරන්නද කියලා. නෑ නෑ ගරු කතානායකතුමා කිසිම බයක් නිසා නෙවෙයි. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ඊයේ හවස රැස්වෙච්ච කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා මේ ප්‍රශ්නේ පිළිබඳ. ඒතොර අපි පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට අද ගුරුවරයා ඉන්නේ ගුරුවරයා සිටිය යුතු තැන නෙවෙයි කියලා. සහනයක් අවශ්‍යයි. වැටුප් වර්ධනයක් අවශ්‍ය බව අපි ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. හැබැයි මේක අද ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. බීසි පෙරේරා වාර්තාවේ කියන අවුරුදු 24ක් විතර පරණ ප්‍රශ්නයක්. දැන් රජයේ ස්ථාවරය තමයි මේ පිළිබඳ විසඳුමකට පැමිණීමේදී අපි සමාන්තර සේවාවන් ගැනත් හිතන්න ඕනේ. එහෙම නැත්නම් තව ව්‍යාකූලතා ඇති වෙනවා. ඒතකොට ඒ සඳහා අත්‍යවශ්‍ය පියවරක් තමයි වැටුප් හා සංඛ්‍යා ලේකන කොමිෂන් සභාවයකත් සාකච්ඡා කරන්න වෙනවා. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. ක්ෂණිකව ඒ පියවර ගන්න පුළුවන් කමන්නේ. හැබැයි රජයට අවංක උනන්දුවක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳීමට. ගුරුවරයා පිළිබඳ අපේ ලොකු ගෞරවයක් තියෙනවා. ඔව් ඉක්මනට කියන්න කියන්න. හරි ඉතින් මේක මයික් එක දෙන්න. ඇමතිතුමනි ඔබතුමා ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලන් ඉන්නවා කියන එක මට කියන්න ඕනේ. ගුරුවරුන්ට කවදාවත් ගුරුවරුන්ට කියලා වැටුප් වැඩිවීමක් කිසිම දවසක වෙලා නැහැ. 97 ඔබතුමා කිව්වා වගේ ගුරුවරුන්ව පල්ලෙහාට දාලා අනික් අයව ඉහළට ගෙනිච්ච නිසා තමයි ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් ඇති වුනේ. අපි දන්නවා රටේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගුරුවරු කියන්නේ නැහැ දැන් අපිට වැටුප දෙන්න කියලා. ගුරුවරු මේ වෙලාවේ කියන්නේ ගරු ඇමතිතුමනි අපේ වැටුප් විෂමතාවයේ ඉවත් කරනවද? අපි සංහෘද සේවාවක් හැටියට අපිව නම් කරනවද? අද ගුරුවරු කියන්නේ දෙන දවසක් කියන්න අපි අයින් වෙනවා. මම දැන්නම කිව්වා ඒ පිළිබඳ අපි පියවරක් ගන්නවා අයවැය ලේඛනයේදී. ඉතින් මේ ප්‍රශ්නේ ඔබතුමාගේ ආණ්ඩුව මේක ඉස්සලා ආණ්ඩුව තිබුණානේ. ඒ ආණ්ඩුව මේක ක්ෂණික කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. ළමයින්ට උගන්වන්නේ නැහැ කියන එක මම හිතන්නේ එතරම් සාධාරණයි කියලා. ඉතින් අපි දෙපැත්තම ගැන බලලා මම ඊයේ කිව්වා මේකෙන් අතිශය පීඩනයට පත් වෙලා තිබෙන්නේ වරප්‍රසාද නැති ළමයි අපේ රටේ. වරප්‍රසාද තියෙන ළමයින් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉස්සලටත් වඩා ඒ අයගේ අධ්‍යාපන කටයුතු කරේ
කරගෙන යනවා. ඉතින් ඒක නත් අපි හිතන්න ඕනේ නේ ගුරුවරුන්ට සාධාරණයක් ඉෂ්ටවන්න ඕනේ. හැබැයි අහිංසක ළමයින් මේ විදිහට දැඩි පීඩනයකට පත් කිරීමත් සාධාරණවන්නේ නැහැ. අද උදේ වෙනකොට මේ රටේ ගුරුවරුන්ගෙන් 84% පළවෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඉතින් දෙවෙනි මාත්‍රාව අපිට දෙන්න පුළුවන් සති 4ක් ඇතුළත සයිනෝෆාම් දෙවෙනි මාත්‍රාව. ඒක දුන්නයින් පස්සේ අපි පාසල් විවෘත කරනවා. ඒ සඳහා පෙර සූදානමක් සඳහා පාසල් වලට පැමිණෙන්නේ කියන ආයතනය තමයි විදුහල්පති වරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අපි කළේ. ගරු කථානායකතුමනි මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන අද මේ මන්ත්‍රීතුමිය කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නේ ඇති වෙලා දැන් අවුරුදු 7-8ක් වෙනවා. පෞගී අසපාලන කාලේ මේ අය කවුරුවක් එක දවසක් කතා කරේ නැහැ. ඔබතුමී ඉන්න පොඩ්ඩක්. මේ ප්‍රශ්න ගැන අපි හුඟක් සාකච්ඡා කරලා තියෙනවා. ගරු කථානායකතුමනි අපේ රජයේ කාලේ මේකේ අවධානය යොමු කෙරුවා. අපේ රංජිත් මණ්ඩුම් මණ්ඩලයතුමා දැන් ඒ විවාදය ඉතින් පස්සේ ගනිමු. අපේ ආණ්ඩුව කාලේ අපි ගුරුවරුගේ පරිදි 10000 කින් වැඩි කෙරුවා. හරි. ඉතින් ඔබතුමාගේ ඒක රීටි ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අප බාගිර් මාගර් මන්ත්‍රීතුමා ප්‍රශ්න ආණ්ඩ ගුරු විදුහල්පති වැටුප් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඒවි විදියට විවාදාත්මක මතවාද පළවද්දී කොතලාවල පරක්කිටුම් පතර විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන උද්ඝෝෂණය අපි මිටික වෙලාවකට පෙර ඔබට මතක් කළා. එහි සජීවී රූපරාමු වෙතයි අපි දැන් මේ යොමුවන්නේ. මෙවන විට එම විරෝධතාව සහ උද්ඝෝෂණය පැවැත්වෙන රාජකීය ආයුර්වේද වටරවුම අභිරස අප වාර්තාකරුවන් පවසන්නේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මෙම අවස්ථාවට සහභාගී වී සිටින කියලා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ද මේ අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක්. අපි දන්නවා මීට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අවධාරණය කළා KDU පනතට විරෝධය පළ කරමින් තමන් සිය ඉගැන්වීම් කටයුතු වලින් දේශන වලින් ඉවත් වෙන වග. ඒ අනුව මේ වන විට විශේෂයෙන්ම රාජකීය ආයුර්වේද වටරවුම අභිහස පැවැත්වෙන විරෝධතාවයේ සජීවී රූපරාමුයි අපි ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්නේ. විරෝධතාව පැවැත්වෙමින් තිබෙන ඔවුන් ඉල්ලන්නේ කොතලාවල පනත් කිටුම් පතට ඉතාමත්ම ඉක්මන් විසඳුමක් අවශ්‍යයි කියන වගයි. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.